අපේ බණ්ඩාර ආරියරත්න බණ්ඩාර මහතා සමග අධ්‍යයනයේ අධ්‍යාපනයේ යෙදිච්ච විශාල පිරිසක් මේ ස්ථානයේ පැමිණ සිටිනවා ඒ සියලු දෙනාත් නම්බි ඒ පවුලේ සියලු දෙනා වෙනුවෙන් ගෞරවපූර්වක පිළිගන්න බව මේ අවස්ථාවදී මතක් කරන්නට කැමතියි ඒ වගේම මේ ගම් ප්‍රදේශයේ සහ නෑදෑ ඉදිරි විශාල පිරිසකුත් මෙතෙන් පැමිණ සිටිනවා ඒ සියලු දෙනාත් පිළිගන්න බව මතක් කරමින් මම ගෞරවපූර්වකව नमस्कार पूर्वक आराधने करे गरुदर महासंगरत्न आगमिक वातावत कर दिन तमांगे दीवनुए तमांगे आरक्षा रेकवरणे प्रार्थना करमीं कटुतु सिद्धकरपु तम स्वाम पुरुषया इवागे मे दरुवांगे पियतुमा गिनावु कर्मशक् जीवित गुखवेदना කෙනෙකුගේ මරණය නවත්වන්නට පුළුවන් කමක් නැහැ. එසා ආවිෂය අවසන් වෙනවා නම් අනිවාර්යයෙන්ම කුමන හෝ දෙයක් හේතු කොටගෙන මේ මරණේ නැමැති ධර්මතාවයට අනිවාර්යයෙන් මූණ දෙනවා. එසා ඒ තත්වයට එච්.එම්. මේ බණ්ඩාර මහත්මයාත් පත් වුණා කියලා කල්පනා කරන්න ඕන. ඒසා දැන් කල්පනා කරන්නට අවශ්‍ය කරන්නේ එතුමා වෙනුවෙන් පින් අනුමෝදන් කරනවා හැරෙන්නට एच.एम.ए. भंडार महात्मा दलदावत महाविहारस्थान प्रदेश उपान के नेवे
නමුත් විවාහ ප්‍රාප්තියෙන් මේ ප්‍රදේශයේ පදිංචියට පත් වෙලා මේ දල්පිටිය දලදාවත මහා විහාරස්ථානයේ ගොදුරුගම වශයෙන් පවතින මේ ගම් ප්‍රදේශයේ ජීවත් වෙච්ච කෙනෙක් මේ ගාමිණී පාර එමෙතන ඇල්බර්ට් පුණිතිලක මහාවත ප්‍රදේශයේ එසායේ ජීවත් වෙන්න කාලය තුලදී අපි දන්නා වූ තොරතුරු වලට අනුව ඔහු බොහොම කලබලයක් නැතුව හැසිරෙච්ච කෙනෙක් හැටියට තමයි අපි දැන හඳුනාගෙන තියෙන්නේ බොහොම නිශ්ශබ්ද ජීවිතයක් ගත කරපු කෙනෙක් වාග්ගේතු දුම්රිය දෙපාර්තමේන්තුවේ වාග්ගේතු රැකීරක්ෂා ආදියක් සිද්ධ කරමින් දැනුගත්කම් ඇති කරගෙන තමන්ගේ ජීවිතයේ නිශ්ශබ්දව තම ස්වාමි දිහණිය කෙරෙහි භක්තිමත් භාවයෙන් එවාගේ පිතෘවරයෙකු හැටියට ඒ පිතෘ සෙනෙහසින් යුක්තව උතුනවරුන් දෙපළකොත් දියණියකොත් මේ සමාදයට දායාද කළ පිතෘවරයෙක්ගේ අභාවයයි සිද්ධ වී තිබෙන්නේ ඒ නිසා ඔහු ඒ විදිහට තම උගත්කමෙන් එවාගේ තමන්ගේ හැදිච්චකමෙන් තමන්ගේ කුල පරම්පරාගත චාරිත්‍ර වාරිත්‍ර වලට අනුව ස්වාමි දියණිය සමගත් මේ දරුවන් සමගත් නිශ්ශබ්ද ජීවිතයක් ගත කළාය කියන එක තමයි කෙටියෙන්ම සඳහන් කරන්න තිබෙන්නේ නිසා තමන්ගේ රැකියාවෙහි වාකීම් දරමින් එවාගේ මසල පසල පිරිස් සමග බොහොම විනීතවත් ආශ්‍රයක් ඇති කරගෙන ජීවත් වෙච්ච කෙනෙක් ඒකත් ඉතාමත් වටිනා දෙයක් කවුරු හරි කෙනෙක් අභාවයට පත් වෙච්ච වෙලාවේදී යමෙක් කවුරු හරි සඳහන් කරනවා නම් අනේ මේ මිනිස්සයා මෙන්න මේ විදිහට ජීවත් වෙච්ච කෙනෙක් අහල පහලයට කරදරයක් නැතුව ජීවත් වෙච්ච කෙනෙක් කියන අදහස කාගේ හරි මුවගින් ප්‍රකාශ වෙයි නම් ඒ ජීවිතය වටිනා ජීවිතයක් බවට පත් වෙනවා බණ්ඩාර මහත්මයාට අසල පසල අයගෙන් ඒ විදිහේ ගෞරවය මේ වෙලාවේදී අප සමග ප්‍රකාශ කර සිටියා මේ නිසා ඒ අනුව ඔව් නිශ්ශබ්දව කාටවත් හිරිහැරයක් කරදරයක් නොවන ජීවිතයක් ගත කරපු කෙනෙක් බව ප්‍රකට වෙනවා යම් කිසි ජීවිතයක් වුණාන් පස්සේ යා මිනිසියෙක් නම් ඒ මිනිස් වාසය තුල ජීවත් වෙන කාටවත් එයාගෙන් කරදරයක් හිරිහැරයක් වෙන්න පුළුවන් කමක් නැහැ කරදරයක් හිරිහැරයක් යම් මිනිස් වාසයක් තුල ඉන්න අහල පහලයට හතර දිසාවෙන් ඉන්න අයට වෙනවා නම් එයා මිනිස් ප්‍රතිරූපකයෙක් බවට තමයි පත්වන්නේ කියන්නේ ඕ නැ නොහික් මුණු කෙනෙක් බවට පත් වෙනවා නොහික් මුණු කෙනෙක් නම් ඔහු මිනිසෙක් බවට පත්වන්නේ නැහැ කියන්නේ ශීලාචාර ධර්මයන් නැති කමක් තිබෙනවා